ෆයිබොප්ටික් තාක්ෂණයේ විස්මය විඳගන්න. ඔබේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක SLT ෆයිබර් වලට අප්ග්‍රේඩ් කර ඔබේ නිවස බලගන්වන්න. 1212 මතන්න. අද 2019 අගෝස්තු 2 සිකුරාදා සිරස්තල හම්බන්තොට නගරාධිපතිට වසර 5ක සිරිදනුවක්. එජාප නායකයෝ සංධානයකට සාකච්ඡා කරද්දී තවත් පිරිසක් සජිත් ඉල්ලයි. ඖෂධ හිඟය තවත් රෝහල් රැසක. තත්වය දරුණු බවට වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීම. කාදිනල් හිමි ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වුවන්ගේ සුවදුක් විමසයි. සහරාන් පලාගිය හැටිත් හෙළිවෙයි. ඌ ඊට වඩා කපටිකමින් මගහැරියා. මොහොත සති කීපයකට කලින් ෆෑරන් ලව්ලි මෙන් ගෑවට පස්සේ මාක්ස් අඩු වෙලා ෆෑනස් වැඩි වෙලා. මාක්ස් අඩු කරලා ඔයාගේ ෆෑනස් ස්ටෑන්ඩඩ් එක වැඩි කරගන්න. ෆෑරන් ලව්ලි මෙන් ඇන්ටි මාක්ස් ක්‍රීම්. From Other Therana. This is Other Therana. Late Night Prime. Live from Studio 24 in Colombo. අයිබෝන් ඔබෙක්වනේ අද දරන රාශි 10 ප්‍රධාන පුවත් විකාශය සමග. හම්බන්තොට නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු මහතාට අද හම්බන්තොට පළාත්බද මහාධිකරණය වසර 5ක සිරදඬුවමක් නියම කළා. ඒ 2014 දී හම්බන්තොට වරායේ නිරීක්ෂණ ශාලිකාවකට පැමිණි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකට ගිනියාවි පෙන්වා තර්ජනය කිරීම ඇතුළු චෝදනා 20කට වැරදිකරු වීම හේතුවෙන්. දෙදහස් 2014 අප්‍රේල් මස 17 වනදා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමකට එරාජ් ප්‍රනාන්දු මහතා තර්ජනය කළේ හම්බන්තොට වරායේ නිරීක්ෂණ ශාලිකාවක් අතරතුරදී. මන්ත්‍රීවරුන්ට බැන තර්ජනය කිරීම ඇතුළු චෝදනා 29කට අදාළව හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාට සහ තවත් විත්තිකරුවන් සිව් දෙනෙකුට චෝදනා එල්ල වුණා. දීර්ඝ කාලයක් තිස්සේ පැවති නඩු විභාගයකින් අනතුරුව එහි තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරුණේ එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු සහ ප්‍රේමසිරි පරමාණ යන මහතුරුන් චෝදනා 29න් 20කට වරදකරුවන් වෙමින්. ඒ අනුව ඔවුන් දෙදෙනාට වසර 5ක සිරදනුවම් ලබා දීමට හම්බන්තොට පළාත්බද මහාධිකරණ විනිසුරු චාමර තෙන්නකෝන් මහතා නියෝග කළා. ඊට අමතරව චෝදනා 13කට එක් චෝදනාවකට රුපියල් 10,000 බැගින් වූ රුපියල් 1,30,000ක දරමුදලක් සහ සාක්ෂිකරුවන් 13 දෙනෙකුට රුපියල් 100,000 බැගින් වූ රුපියල් 113ක වන්දිමුදලක් ගෙවීමටද ඔවුන්ට සිදුවනවා. සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අනෙක් විත්තිකරුවන් 3 දෙනා නිදොස් කොට නිදහස් කෙරුණා. හලාවත පුත්තලම ආනමඩුව කරාපිටිය සහ කෑගල් යන රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ සහ වෙනත් ඖෂධ රැසක හිඟයක් පවතින බව එම රෝහල්වල වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපීම් අංශය අද ප්‍රකාශ කළේ වෛද්‍යවරුන් පවසන ආකාරයේ ඖෂධ හිඟයක් රට තුළ නොමැති බවයි. දිවයින පුරා රජයේ රෝහල්වල පවතින ඖෂධ හිඟයක් සම්බන්ධයෙන් ඊයේ අද දෙරණ තොරතුරු වාර්තා කළා. විශේෂයෙන්ම මහරගම පිළිකාරෝහලේ ප්‍රතිකාර ලබන සුව කළ හැකි පිළිකාරෝගයන්ට ලබා දෙන ඖෂධ, රුධිර වාහිනීවලට ලබා දෙන ඖෂධ, වේදනානාශක ඖෂධ, ශල්‍යකර්මවලින් පසු ලබා දෙන වේදනානාශක බිම්, ශල්‍යකර්මයකින් පසු රුධිර වහනය වැළැක්වීමට ලබා දෙන ඖෂධ ඇතුළු ඖෂධ කිහිපයක හිඟයක් පවතින බවයි එම රෝහල්වල වෛද්‍යවරු ප්‍රකාශ කළේ. මීට අමතරව අනිකුත් රෝහල්වලද ප්‍රතිජීවක ඖෂධ, දියවැඩියාවට ලබා දෙන ඖෂධ, ඇතුම රෝගයේ පාලනයට ලබා දෙන ඇතැම් ඖෂධ සහ හෘදය රෝග සඳහා ලබා දෙන ඇතැම් ඖෂධ ඇතුළු ඖෂධ ගණනාවක හිඟයක් පවතින බව එම රෝහල්වල වෛද්‍යවරු අදත් අනාවරණ කළා. මහරගම අපේක්ෂා රෝහල, මාතර මහ රෝහල ඇතුළු රෝහල් රැසක ඖෂධ හිඟයක් පවතින බවට ඊයේ අද දරණ අනාවරණ කළ අතර අද හලාවත මහ රෝහල, පුත්තලම මූලික රෝහල, ආනමඩුව මූලික රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල සහ කෑගල්ල මහ රෝහලේ වෛද්‍යවරුන්ද සිය රෝහල්වල පවතින ඖෂධ හිඟය පිළිබඳව කරුණු පැහැදිලි කළා. ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම රෝහල්වල හිඟ බෙහෙත්
සෞඛ්‍ය ඇමතිරෙක් ඉන්නේ මේ වගේ හිඟ බෙහෙත්වල පිටු ගාන වැඩි කරන්න නෙමෙයි. බලපිටිය මූලික රෝහල උදාහරණයට ගත්තොත් සාමාන්‍යයෙන් අපේ රෝහලක තියෙන බෙහෙත් වර්ග 40කට වැඩි ප්‍රමාණයක් මේ වෙලෙට හිඟයි. ඊළඟ එක තමයි ප්‍රසිද්ධ රහසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගෙනාවු බහුතරයක් බෙහෙත් වර්ග ගුණාත්මකවත් ඉතාම පහත් තත්ත්වයේ තියෙන්නේ. ඇස්පින් වගේ එහෙම නැත්නම් එනොක්සපාරින් වගේ ඖෂධ වර්ග විශේෂයෙන්ම හෘද රෝගීන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා භාවිත කරන්නේ. ඒ වගේ ඖෂධ පවා මේ රෝහලේ නොමැතිවීම මේ ප්‍රදේශයේ සියලුම ජනතාවට එක ලොකු බලපෑමක් වෙලා තියෙනවා. ඇදුම රෝගියෙක් ආවම අපි දන්නවා නෙබියුලයිස් කරනවා. නෙබියුලයිස් කරන්න අවශ්‍ය වෙන්නේ සල්බියුටමෝල් කියන ඒ ද්‍රාවණය. සොල්වන්ට් එක මේ වෙලාවේදී රෝහලේ නැහැ. එතම අපිට පෙන්වන්න මේ තමයි ආණමඩුව ඉස්පිරිතාලේ නැති බෙහෙත් ලැයිස්තුව. මෙතන තියෙනවා බෙහෙත් ජාති 30 විතර. ප්‍රධාන වශයෙන්ම ඇස්පිරින් ISMN කියන ඖෂධ දෙක අපි හදවත් රෝගීන් වෙනුවෙන් පාවිච්චි කරන ඖෂධ දෙකක්. එම ඖෂධ දෙක දැනට කෑගල්ල මහ රෝහල තුල රෝගීන් හට ලබා ගත නොහැකි තත්යකට උදා වෙලා තියෙනවා. කෙසේ වෙතත් සෞඛ්‍ය මාත්‍යංශයේ වෛද්‍ය සැපීම් අංශය අද ප්‍රකාශ කළේ වෛද්‍යවරුන් පවසන ආකාරයේ ඖෂධ හිඟයක් රට තුල නොමැති බවයි. ඉතින් මම ඊට වගකීමෙන් කියනවා අපේ රටේ ජනතාවට බිය වින්නට අවශ්‍ය තරමේ ඖෂධ හිඟයක් මේ රටේ නැති බවට. මේ වන විට මේ ඖෂධ නැහැ කියන්නේ ආයතන දෙකක ප්‍රධාන වශයෙන් පිළිකා රෝහල මහරගම සහ රත්නපුර මහරෝහල. රත්නපුර රෝහලේ අධ්‍යක්ෂවරයා මම ඊයේ උදෑසන දුරකථනයෙන් ඇමතුවා. අපිට ප්‍රකාශ වෙලා තිබෙන්නේ රෝහලේ ඖෂධ වර්ග 50ක් පමණ හිඟයි කියලා. ඔහු කිව්වා අධ්‍යක්ෂතුමා ඔහුට සියලුම ඖෂධ වර්ග ඔහු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග තියෙනවා. ඔහුගේ ලයිස්තුව ඖෂධ 7ක් පමණක් ඔහුට මේ දවස්වල හිඟයි. ඒ සඳහා ඔහු ක්‍රියාමාර්ග ගන්න බව. දැන් යම්කිසි රෝහලක ඖෂධයක් හිඟ වුණාම මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය? ඒ රෝහලට අපි ලබා දීලා තියෙනවා තමන්ගේ රෝහලෙන් ඖෂධ මිලදී ගැනීම සඳහා බලයක්. දැන් මේ තියෙන්නේ එක දවසකට මහරගම අපේක්ෂා රෝහලෙන් අපිට ලැබෙන ඇනෝම්. රෝගියාට ලෙඩේ හැදෙන්න ඕන රෝගියාට ඖෂධ ඇනෝම් කරා. එතකොට මේ ඇනෝම් කරනකොට මේ වෙනකොට ඒ ඖෂධේ මහරගමට අපි දෙන්නේ නැහැ. මම මේ කිව්වේ මූලාශ්‍රවල මම දැකපු දේ. ඒක රටේ තියෙනවා. ඉතින් නැහැ කියලා මිනිසු බය කරන්න අවශ්‍ය නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ නව සංධානය එළඹෙන පස්වනදා පිහිටුවීමට ඊයේ රාත්‍රියේ පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළ බව එම පක්ෂ නායකයින් පවසනවා. කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඉදිරිපත් වූ යෝජනා සැලකිල්ලටගෙන නව සංධානයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමටද තීරණය වී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ රැස් වූ අවස්ථාවේ නව සංධානය සඳහා සකස් කළ ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කිරීමට මන්ත්‍රීවරු පිරිසක් කටයුතු කළා. එවැනි පසුබිමක ව්‍යවස්ථාවට සංශෝධන එක්කිරීමට පක්ෂ නායකත්වයේ එකඟත්වය පළ කළ අතර ඊයේ රාත්‍රියේ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකින් අරලීගහ මන්දිරයේ රැස් වී අදාළ සංශෝධන සිදු කර තිබෙනවා. එහිදී පක්ෂ නායකින් එළමෙන පසුනදා නව සංධානයේ ගොඩනැගීමට තීන්දු කළ බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතා අද දෙරණ කළ විමසීමකදී සඳහන් කළා. මේ අතර කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා විසින් පක්ෂ නායකත්වයේ වෙත ව්‍යවස්ථා සංශෝධන ලිඛිතව බාර දී තිබූ අතර යෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ලේකම්වරයා අනිවාර්යෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු විය යුතු බව එහි සඳහන් වනවා. එමෙන්ම පක්ෂයේ ලියාපදිංචි කාර්යාලය සිරිගොත විය යුතු බව හා විධායක කමිටුවේ තීරණ ගැනීමේදී එහි තීරක බලය එක්සත් ජාතික පක්ෂයට හිමි විය යුතු බවත් පෙරමුණේ නායකයාගේ දුරකාලය වසර දෙකක් බවට නිශ්චිත විය යුතු බවත් එහි සඳහන් වී තිබෙනවා. එමෙන්ම ජනාධිපතිවරණ අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හා කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකාබද්ධ වීමෙන් සමන්විත ඒකාබද්ධ රැස්වීමකදී අනුමත කරන ලද තැනැත්තෙකු විය යුතු බවද මෙහි වැඩිදුරටත් සඳහන්. එහිදී මහලේකම් තනතුරු සඳහා සජිත් ප්‍රේමදාස් මහතාගේ නම යෝජනා වුණාද? ඔහුගේ කැමැත්තක් දැක්වද? නැහැ. එයා යාටම කතා කරගත්තා. ඒ වැඩක් නෙමෙයිනේ. තමා තමා ගැන කතා කරන යුගයක් නෙමෙයිනේ තියෙන්නේ. මේ අතර අම්පාර උහන ප්‍රදේශයේ ඉදිකල සදාතිස්සගම සහ සරුකෙතගම උදාගම් මාන ජනතා ඉදිරිපත් කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස් මහතා මෙලෙස අදහස් පළ කළා. මම ඔබලට ප්‍රකාශ කරනවා හරි තීන්දුව ගත්තොත් නම්බර් එකට තියෙන ආණ්ඩුවක් රජයක් ජනාධිපතිවරයෙක් අපි බිහි කරනවාමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න. මට ඕනුනේ ඔන්නෝයි පණිවිඩේ දී ගන්න. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේට පාස්කු ඉරුදින එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබුවන් හා මියගිය පුද්ගලින්ගේ ඥාතීන්ගේ සූදුක් විමසීම අද සිදු කෙරුණා. කොළඹ අගරාදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කෙරුණේ කොළඹ අගරාදගුරු නිල නිවසේදී. සෙත් සරණ ආයතනය මගින් සංවිධාන කළ මෙම වැඩසටහන අද පස්වරුවේ අගරාදගුරු නිල නිවසේදී සිදු කෙරුණා.
ඒ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ මෙහෙයවීමෙන්. මෙහිදී අනුතරට පත් වූවන්ට මූල්‍යමය ආධාර ලබා දීමක් සිදු කෙරුණා. ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට ආසන්න වූ අවස්ථාවේ ඔහු කපටිකමින් මගහැර ගිය බව ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ වැඩබලන අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ජගත් නිශාන්ත මහතා අනාවරණ කළා. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ඊයේ දිනේදී සාක්ෂි ලබා දෙමින් ඔහු පැවසුවේ අදාළ සංවිධානයේ තහනම් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවට යෙවූ ලිපිගොනුවේ අඩුපාඩුකම් තිබෙන්නට ඇති බවයි. ජපන් රජයේ යටතේ වාහනයක් ලැබුණා. ඒ හරහා ඔබට හැකියාවක් ලැබුණාද මේ සහරාන් සහ එන්ටීජේ ගැන විශේෂයෙන් හොයන්න? මම හිතන්නේ මේ වගේ වාහනයක් ත්‍රිපෝසස් වලටවත් ශ්‍රී ලංකා පොලිසියවත් කොහෙවත් නැහැ. ඕනෑම රැයකදී ඒ වාහනේ තියෙන කැමර මගින් කිලෝමීටර් 25ක් උනත් දුරක ඉන්න කෙනෙක් අපිට අඳුර ගන්න පුළුවන්. සහරාන් අත්අඩංගුවට ගන්න කියලා වොරන්ට් දෙකක් තිබුණා. ඇයි බැරි වුණේ සහරාන් අත්අඩංගුවට ගන්න? සහරාන් අත්අඩංගුවට ගන්න අපි කණ්ඩායම් කීපයක්ම කීප අවස්ථාවකින් පිටත් කර හැරියා. කාත්තන් කුඩි ලිපිණයට කැකුණ කළේ එයාගේ වයිෆ්ගේ ඇඩ්‍රස් එකට. ඒ වගේම අපි වෙනම නිලධාරියෙක් මුස්ලිම් නිලධාරියෙකුත් පත් කළ හිටියා එයා පිළිබඳව හොයන්න. නමුත් අපි ආපු ටීම්ස් වලට සහරාන්ව කොටු කරගන්න බැරි වුණා කිසිම අවස්ථාවක. අඩු ගානේ ටෙලිෆෝන් නම්බරයක්වත් ඔහුගේ තිබුණ නැහැ. දැන් අර ඔබ තාක්ෂණික වාහනයක් තිබුණා කියන්නේ ඒ හරවත් උත්සාහ කරේ නැද්ද? ඒක අපිට ප්‍රයෝජනෙට ගන්න බැරි වුණා. ඇයි? අපිට හම්බු වෙලා මාස කිහිපයක් ඇතුළත නාලකසිල්ල මහත්මයා මේ කොට්ටාසෙන් ස්ථාන මාරුවීම් ලැබෙනවා. නාලකසිල්ල නැති වුණාම වාහනේ පාවිච්චි කරන්න ප්‍රයෝජන ගන්න බැරි නෑ. ඒක පරීක්ෂණ කණ්ඩායම් මුලින් කිව්වා මේ වාහනේ නවත්තලා තියන්න පරීක්ෂණ අවසන් වෙනතුරු. වාහනේ තියන අදාළත්වය මොකද්ද? නාලකසිල්ල පිළිබඳ කරන පරීක්ෂණ. ඒක පරීක්ෂණ කණ්ඩායම් මුලින් අහන්න ඕන. ඔබතුමාලා පිළිගන්නවද ත්‍රස් විමර්ශන ඒකකයේ විසින් නීතිපති දෙපාර්තමේන්තුවට යවන ලද ලිපිගොනුවේ අඩුපාඩුකම් තිබුණායි කියලා? අඩුපාඩුකම් තියෙන්නේ නැති. ඒක මදි කියලා හිතෙන ඉන්න තමයි අපි සිගඳවීමක් එක්ක දෙවනි ගුණයක් යැව්වේ. ඔබ හිතනවද එන්ටීජේ එක තහනම් කරගන්න පුළුවන් වුණා නම් අන්තවාදී සංවිධානයක කටයුතු අඩාල කරන්නට පහසු වෙනවයි කියලා? ඇත්තම අපේ අදහස උනේත් ඒකයි. සහරාන් පිළිබඳව බුද්ධි අංශ වලින් ලැබිච්ච තොරතුරු ඒව පරිශීලනය කළා. ඔහුව ගන්න තියුණා. ඔහු ළඟටම ගියා. නමුත් අපිට ඔහු මගහැරුණා. ඔහු ඊට වඩා කපටිකමින් මගහැරියා අපිව. එළඹෙන 11 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් කරන ජනාධිපති දුර අපේක්ෂකයා කවුරුන්දැයි තමාද නොදන්නා බව එම පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද නෙළුම් මාවත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී. ශ්‍රී ලංකා පොදුජන ශාන්තිකර්ම වේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ සංවිධානයක් ලෙස පිළිගැනීම අදපස්වරුවේ සිදු කෙරුණේ නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී. එහිදී එම පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට ආශිර්වාද කරනු ලැබුවේ මෙලෙසින්. කොහොමාරි මේ රටේ ඉන්න යක්කු ටිකත් එලව ගන්න පුළුවන් නම් ලොකු දෙයක්. අපේ පක්ෂයත් අපේ පක්ෂය තව දින 100කින් පිටවන ආණ්ඩුවෙත් ඔබේ අයිතිය රැකීමට අපි කටයුතු කරනවා. මැතිවරණයක් ප්‍රකාශයකට පත් කරන්න ඉස්සෙල්ලා හෙටත් අනිද්දාත් දින දෙකේ අපි මේ රටේ ගෙවල් 70 ලක්ෂයක් තියෙනවා. ඒ 70 ලක්ෂයටම යන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඒකට තාක්ෂණයත් යොදාගෙන අපි යන්න හෙට උදෑසන 7:54ට නැගෙනහිර බලා අපි සුබ මොහොතින් ආරම්භ කරනවා. මම දැන් ඔබතුමාලගේ ආශ්‍රය වැඩි වෙලාද කොහෙද හරියට ඔක්කොම නැගතට වැඩ කරන්නේ. අපි 11 වෙනිදා අපේ පක්ෂයේ ජාතික සම්මේලනයේදී පක්ෂ නායකත්වයට අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිව පත් කරගන්නවා. ඊට පස්සේ එතුමා විසින් එතුමා ජනාධිපති අපේක්ෂකගේ එදාටම ප්‍රකාශයට පත් වෙනවා. එතකම් මම දන්නේ නැහැ. ඉතින් ජනාධිපති අපේක්ෂකයා ඔබතුමා නොවන බව ඔබතුමා දැනුවත්? ඔව් මන් නෙවෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ඉදිරි ජනාධිපතිත්වරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ උත්සාහයක නිරතව සිටින බැවින් තමාට ඉදිරියේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා එක්ව කටයුතු කිරීමට සිදුවන බව එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. බදුල්ලේ පිහිටියේ මහතාගේ නිවසේ අද පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළ අතර ඊට ඒ මහතාගේ පියාවන ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කර ඊයේ ඉල්ලාසු වූ මාෂල් පෙරේරා මහතාද එක්ව සිටියා. මේ මහමෙතිතුමා වෙනත් ආණ්ඩුකාරතුමන්ලත් එක්ක වැඩ කරනවා වගේම එයා කියන දෙයට මම අසං කළා මුද්‍රාව තියෙන ආණ්ඩුකාරයෙක් කියලා එයා හිතලා තියෙනවා. එම නිසා ඒක එයාට බැරි වෙනකොට මාත් එක්ක වෛරය බැඳලා. ඩිලාන් ඇමතිතුමා කිව්වා බොහොම ළඟදී මං හිතන්නේ මේ මාසේ 11 වෙනිදා වෙනකොට එයා මේ පෝට්ටුවේ දේශපාලනයට ගිහිල්ලා පක්ෂයෙන් අස්නුණත් වුණත් ඒ පෝට්ටුවේ සමග දේශපාලනය කරනවා. ඩිලාන් ඇමතිතුමා යම් කිසි දේශපාලන පක්ෂයකට ලැබිව වැඩ කරනකොට සදාචාරාත්මක නැහැ මට වෙනත් පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කණ්ඩායමකට වැඩ කරන්නට කියාව නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අපි ප්‍රාර්ථනා කරන දෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගමන් කරේ නැත්නම් අපිට සිද්ධ වෙනවා අකමැත්තෙන් හරි පෝට්ටුවෙන් පිපෙන මලක් හැටියට මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන තැනට මේ රට අරන් යන සිද්ධ වෙනවා. UNP එකෙන් එළියට විසිවෙච්ච මේ සජිත් ප්‍රේමදාසගේ සල්ලි වලින් යැපෙන මහා බැංකුවේ මේ මහා හොරකමේ ප්‍රධාන විත්තිකරු අර්ජුන මහේන්ද්‍රන් ළඟේ සල්ලි අරගෙන තමන්ගේ සාක්ෂි දාගත්ත ඒ කොටස් දැන් ශ්‍රී ලංකාවකට රිංගලා අපේ පක්ෂය නැවත සජිත් ප්‍රේමදාස පාලම හරහා එක්සත් ජාතික පක්ෂයට තල්ලු කරන්න උත්සාහ කරන කුමන්ත්‍රණයක් අපේ පක්ෂය දියත් වෙනවා. ඒකට පාර්ලිමේන්තුවේ සමහර මන්ත්‍රීවරු ජනාධිපතිතුමාගේ වටේ ඉන්න සමහර ලේකම්වරු ඒ සියල්ලම හවුල්. ආනයනික කිරිපිටි මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නැංවෙන බව පාරිභෝගික අධිකාරිය පවසනවා. ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ 1ක් රුපියල් 15කින් සහ ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 5කින්ද ඉහළ යනු ඇති. තවත් පුවත් කිහිපයක් දැන්. ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන් අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ඔවුන්ගේ ඇපකරුවන් ලබන හත්වනද අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් කොළඹ මහඅධිකරණය අද නියෝග කළා. බලපත්‍ර නොමැතිව අලියතුන් සන්තකයේ තබාගෙන ශාවාරම් කළයි චෝදනා මත රිමාන්ඩ් භාරයේ සිටි අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකු ඇපමත මුදා හැරීමට කොළඹ ත්‍රිපුද්ගල මහඅධිකරණය අද නියෝග කළා. පසුගියදා අද දෙරණ වාර්තා කළ මහියංගනේ කුකුලාපුල ගම්මානයේ ආර්ථික අපහසුතා මැද ජීවත්වුණු පියෙකු සහ දියණියක් වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ පදිංචි ප්‍රසන්න විජේසේකර සහ රත්නපුර මැණික් ව්‍යාපාරික ආර්.කේ. රංජිත් යන මහත්වරුන් ඇතුළු දානපතීන් ඉදිකළ නිවස ඔවුන්ට බාර දෙනු ලැබුවා. කුලියාපිටියේ සිනමාහල පිටුපස ස්ථානයකදී වැඩිහිටියෙකු කුඩා දරුවෙකුට මත්පැන් පානය කිරීමට ලබා දෙන අයුරු අද දෙරණ වාර්තාකරුගේ කැමරාවට මෙලෙස හසු වුණා. සමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්.